මමලට කතා කරපු සර්ප්‍රයිස් එකයි මේ ස්ටේජ් එකේ ඉන්නේ තිලින අයියා මගේ ආදර පැටියෝ අවුරුදු මගේ තරේ 10කට කලින් නේද නේද 10කට 10කට 11කට කලින් මම ස්වාමීලා අවුරුදු 2000ක් තිලින අයියා ඉන්නේ සෙමිනරියේ කැන්ඩි සෙමිනරියේ ඉන්නෝ ඒ විස්තරාත්මකව කියයි ඔයත් එක බෙදාගත්තේ තිරණයට උපන් ජේසු දීපු උපතින් අම්බෙත දක්ෂතාවයක් තිබුණා. මා ස්වාමීට ගෙනම් මොකද ෆාදර් පපා මොකද කියන්නේ? කෙනත් පප්පා. කෙනත් පප්පා කියලා ආදරට කියන්නේ. ඒ ෆාදර් ජෙසුයිට් ප්‍රීස් කෙනෙක්. තිරණව අවුරුදු 2ක් 6ක් 6ක් විතර වෙද්දී පියානෝ එකක් ගාව ඉඳනවා. එදා දවස තමයි ආ මුලින්ම මේ ඇඟිලි ටික පියානෝ එකේ තියන්නේ. පැටියෝ එම ඇඟිලි ටික පියානෝ එකේ තියපු දවස් ඉඳන් මට පර්සනලි කතා කරලා තිබෙනවා. මට පර්සනලි කතා කරලා තියෙනවා ගොඩාක් දෙනෙක්. ඒ කියන්නේ රජීව් සෙබෙතකොට රජීව් සෙබස්තියන්ගේ ඕගනිස් දැන් එයා ජිප්සිස් එකේ ඕගනිස් අපි වර්ෂිප් එකේ ප්ලේ කරද්දි මට පර්සනලි කතා කරලා කිව්වා ෆාදර් ඒ ඕගන් ගහන එක මට හිතා ගන්නත් බෑයි කියලා. දැන් ජිප්සිස් ලගේ ඔර්ගනිස්ම කියන්නේ මම පර්සනලි තිලෙන් අහද්දි මට කියනවා ලොකුවට දේවල් කියන්නේ එයා කියනවා දැන් එයා ගහන කෝඩ් එක මොකද්ද කියලා එයා දන්නේ නැහැ. ඇංගිලි පුතේ යනවා ඇංගිලි යනවා ඔටෝ යන්නේ දැන් කෝඩ් ෆෝමේෂන් එකක් තියෙනවනේ ඒ ෆෝමේෂන් එක ඇතුලේ එයා ඇංගිලි එයාගෙන එයාගේ ලේවල තියෙන එක එක gift එකක්. ඉතින් ඒ gift එකත් එක්ක යා තමයි අපේ worship එකේ base එක play කරේ. එතකොට worship එකේ පුතේ worship එකේ play කරද්දි යා තමයි base එක sing කරන්නේ. යා තමයි organ එක ගහන්නේ base එක sing කරන්නේ. අර ඉන්නේ යාගේ නංගි හිරුණි. තේරුණාද? අම්මත් sing කරනවා මුළු පවුලම අම්මගේ voice එක තමයි හිරුණි ආවේ. ඉතින් මෙහෙම අපි worship අවුරුදු ගානක් worship කරා. ඉතින් අද අපි පටන් මම ඉච්චර කතා කරන්නේ ඉතුරු ටික තිරණයි කතා කරේ. අවුරුදු අපි වර්ෂිප් එක කරපු විදිහක් තියෙනවා. අදේ වර්ෂිප් එකට එකතු වෙලා ඉන්නවා හිරුණි අක්කගේ හස්බන්ඩ් අසංක. මේ මාසෙකට ඉස්සෙල්ලා හස්බන්ඩ් උනේ. හරිද? එයාත් සිං කරනවා ජේසු දීපු ලස්සන තෑගි. මං හිතන්නේ අසංක ෆාදර් දිමුතුගේ වර්ෂිප් එක සිං කරලා දෙනවා පුතේ නේ. ඒ වර්ෂිප් එක සිං කරලා බලන්න ජේසු අමුතු එකතු කරන විදිය. මයි පුතේ අපි මේ ගීතිකාවත් එක්ක අපි ආරම්භ කරමු. මේ ගීතිකාවත් එක්ක ආරම්භ කරමු. මගේ ජීවිතය ඔබට බාරයි. ඔබේ ජීවිතේ සතුට වෙන්නයි. අපි මේ ගීතිකාවත් එක්ක අපි තිරණයට බාර දෙනවා. එයාගේ සාක්ෂි දරීමට. මගේ ජීවිතේ ඔබට බාරයි. Ah.
ඇත්තක බඳ ගන්න පොදේ වැටිමු වැටිමු හැබැයි මොකද වෙන්නේ තිරණය මෙහෙම වීල් චෙයාරයකට එන එකේ ප්‍රොසෙස් එකක් තියෙනවා හැබැයි මම මාතකයකට ගීතිකා කියපු මම ඉදා ඉඳන් ආසාවෙන් හිටියා තිරිනව එකල්තරය අපි දෙන්න පූජාව තියන් කැන්ඩිස් සමනේරි හිටිය එතකොට තිරින මම දැක්කා එයාගේ ඒ ඒ ජේසුත් එක්ක තියෙන ගමන මම ජේසු ඉස්සරහා පැත්තකින් දන ගැහුවා පුතේ මම යාව බලන්නත් ගිහිල්ලා නැහැ හැබැයි මගේ ආඥාවෙන් කැඹුරේ මම ජේසුට කිව්වා ඔබ වහන්සේ මේ තත්වෙන් එතර කරලා අල්තාරයක පූජාව තියන තැනකට ගන්නවමයි කියලා මගේ ආදර පුතේ අවුරුදු 10ක් දැන් මගේ තන 10ක් නේද අවුරුදු 10කට පස්සේ දැන් තිරින ජීවත් වෙන ජීවිතය පැටියෝ තිරින යට අල්තාරයක් ඕනේ මං අල්තාරය කරන දේ ආවිල්චයා ගෙනම් කරනවා ඊට වඩා සමහර වෙලාවට අල්තාරේ වෙන්නේ මං පූජා වෙන එක ආවිල්චයාගේ පූජා වෙනවා අඬාන හොටු පෙරාගෙන මැසිවිලි කියාගෙන නෙමෙයි අද මේ කරපු දේශනා ඔක්කොමදවල ඒ දේශනාව ජීවිතයක් වෙච්ච තැනක් මේක රත්තරන් මෙන් උණු වෙන්නටයි බබලෙන්න නෙමෙයි මැටි පිටක් මෙන් පොඩි වෙන්නටයි ත්‍රුඩ වෙන්න නෙමෙයි බීචයක් මෙන් යට වෙන්නටයි ඔබ සිතන් ඉස්සේ කැඩී දියවි ඔබට ගැතිවි ඔබ පුදන්නයි අද හිල්ල තුල මම ආසදේ වෙනවා කියනක ලස්සනයි හැබැයි මම ආසදේ වෙන්නේ නැති කොටත් ඒ ආදරය අදහනවා කියන එක ඊට වඩා ගොඩාක් ගැඹුරුයි එතනයි ගමන පුතේ අද හිල්ලෙන් වහිනක නතර වෙනවා අද හිල්ලෙන් මේක ඇහි පොල්ලෙනවා අද හිල්ල මේක වෙනවා අද හිල්ල මම සුව වෙනවා ඒක ලස්සනයි හැබැයි ඊට වඩා ලස්සනයි ඊට වඩා ගැඹුරුයි මම අකමැතිම දේ වෙද්දි ජෙසුවමට ආදරේ ඒ ආදරේ මම සැක කරන්නේ රත්තරම් මේ එතනයි ශ්‍රාවකත්වයේ අද හිල්ල ශ්‍රාවකත්වයේ අද හිල්ල අපි ආයිති කරගන්නවා රත්තරම් මේ නුනු වෙන්නටයි මැටි පිටක් මෙන් පොඩි වෙන්නටයි බීචයක් මෙන් යට වෙන්නටයි ඔබ සිතන් ඉස්සේ කැඩී දියවි ඔබට ගැතිවි ඔබ පුදන්නයි Share up in me.
දෙකරම මේ කතා කරන වචන ආලිපක ආලිපිත වචන කරන්න කියලා පුතේ දකුණු අත දික් කරන්න තිලනා යවිතද නමු මරියනි ප්‍රප්‍රසාද පුණවන්තිනි ස්වාමීන් වහන්සේ බකරිය ශ්‍රතුණ ආශිර්වාද දීවහන්සේ ඔබගේ ශික්ෂේහි පලවන් ජේස ආශිර්වාද දාමි සාන්ත මරණි දෙමෑණියනි පාප උපදේශා දනත අපේ මරණ වේදනේ ඥාඥා කරවනවා ආමෙන් නමු මරියනි ප්‍රප්‍රසාද පුණවන්තිනි ස්වාමීන් වහන්සේ බකරිය ශ්‍රතුණ ආශිර්වාද දීවහන්සේ මං දක්ෂ දේශකෙක්වත් එහෙම මෙහෙම කතා කරලා තියෙන කෙනෙක්වත් නෙමෙයි. ඒ නිසා සමහර දේවල් තේරෙන්නේ නැත්නම් ජේසුගෙන් අහන්න මොනවද කිව්වේ කියලා. හොඳේ කොහෙන්ද පටන් ගන්න කියලා මටත් හිතාගන්න බෑ. නමුත් අහුවෙන තැනකින් පටන් ගන්නම්. මං ආසයි අර පාද පටන් ගත්තු ආරම්භයේ ඒ වෙච්ච සිද්ධි දෙක තුනක් මගේ ජීවිතේ ඔයාලත් එක්ක බෙදා ගන්න. මං හිතන්නේ මම මේ ඇක්සිඩන්ට් එක පස්සේ සැහැන්න ලස්සන දේවල් දැක්ක මගේ ජීවිතේ. මං චුට්ටක් හැරලා බැලුවා කවුද මම කියලා, කොහෙන්ද ආවේ කියලා. බලන් බලන් යද්දි මම ඇක්සිඩන්ට් එක සෙමනේරියේ දේවධර්මය තුන්වෙනි අවුරුද්ද ඉවර කරලා මම රීජන්සි එනවා ගැන්ඩ කියලා එළියට එනවා. එළියට ඇවිල්ලා දෙවෙනි අවුරුද්දේ අවිස්සාවේල්ලේ රත්නපුර පදවියේ ළමා දිනේට මම තමයි ඒකේ මියුසික් ඇරේන්ජ්මෙන්ට්ස් කළේ. එතකොට මේ පදවියේ සංගීතය සපයන්න මම යන ගමන් හිටියේ මගේ බයික් එකේ. ආසාවට ගත්තා ලස්සන ට්‍රේල් බයික් එකක්. ඒකේ යන ගමන් කා එකක් රහට දැම්මා කෙටියෙන් කියන්න. හැප්පුණා. එච්චර ස්පීඩ් එක ගිහිල්ලා නෙමෙයි. නමුත් හිටවලා ගිය එකක්. නමුත් කට්ටිය මේ හිතන්නේ ට්‍රයිල් බයික් එකක් නිසා හරි ගිහිල්ලා තමයි හැප්පුණේ අනම්මනම් කියලා. එහෙම නෑ. කොහමරි හැප්පුණා. හැප්පිලා විසු වෙලා තියෙනවා. හැප්පිච්ච මොහොතේ සිහි නැති වුණා. සිහි නැතුවයි උඩට විසු වෙන්නේ. විසු වෙලා කාර් එකේ බොනට් එකට ආය වැදිලා ආය විසු වෙනවා. අඩි 12ක් විතර පාරෙන් එහා පැත්තට ගිහිල්ලා උඩින් ගිහිල්ලා වැටෙන්නේ ගල් ගොඩකට. ඒක ඉන්දවිලා
වැටෙන්නේ. ඒ නිසා සුෂුම් නාවේ තුන් තැනක් ඩැමේජ් වෙනවා. එවෙලෙම විනාඩි දෙකක් ඇතුළත වගේ මම හිතන්නේ මට සිහිය ආවා. ඇවිල්ලා ඇහැරලා බලද්දි මට හෙල්ලෙන්න බෑ, බෙල්ලෙන් පල්ලෙහා පාන නෑ. නමුත් මට පේනවා මිනිස්සු වට වෙලා ඉන්නේ. දෙන්නේ කියාගෙන එනවා අර මම ඕටෙක් කරපු බස් එකේ ඩ්‍රයිවර්යි, අර හැප්පෙන්න ගිය ත්‍රී වීලර් එකක් හැප්පෙන්න ගියේ ඒකේ ඩ්‍රයිවර්යි දුවගෙන ආවේ කායකෙක් කෙනා නෙමේ. මේ කියාගෙන එනවා මිනිහා නම් මැරලම වගේ මචං, අපි බොඩි එක ගිහින් දාමුද හොස්පිටල් එකට. ඊට පස්සේ දැන් මං හිතින් කියනවා හරි එන්නකො ඉස්සලා ළඟට කියලා. ඇවිල්ලා අල්ලන්නදී මං කියනවා අයියා අල්ලන්න එපා කියලා. මට ඒ වෙලේ හුස්ම ගන්න බෑ. ඒක හුස්මක් ගන්න විතප්පර දෙකක් නැත්නම් තුනක් ගියා. හුස්ම පන අදිනවා. ඊට පස්සේ හොඳ වෙලාවට එයාලට ඇහුණා මං කියපු දේ. ඇහිලා ළඟට වෙලා හැව මල්ලි සිහිය තියෙනවා කියලා. මං කියව සිහිය තියෙනවා. බය වෙන්න එපා, හදිස්සි වෙන්න එපා. දැන් මම අල්ලන්න එපා. හිමීට පුළුවන් නම් හෙල්මට් එකයි බෑග් එකයි කරෙන් අයින් කරන්න කියලා. අනේ යාලා බොහොම ඒක සීරුවෙන් කළා. කරලා කිව්වනම් බස් මං කිව්වා මට හුස්ම ගන්න ඕන පොඩක් ඉන්න. ට්‍රයි කර හුස්ම ගන්න, හුස්ම ගන්න බෑ. ඊට පස්සේ මං කිව්වා පුළුවන් නම් මාව ලෑල්ලක තියලා බඳින්න, බඳලා ඉවරලා ළඟම තියෙන හොස්පිටල් එකට ගිහින් දාන්න. කියදෙලි ඒ වෙලේ මං දන්නවා ඉතින් ලෑලි හම්බෙන්නේ නැහැ කියලා. ඊට පස්සේ එයාලත් කිව්වා මල්ලි ලෑලි නම් හොයා ගන්න නෑ. මං කරා ඉතින් එහෙනම් බය වෙන්න එපා. කොන්දටයි බෙල්ලටයි මොන හරි වෙලා තියෙන්නේ ඒ දෙක පරික්ෂා කරන්න. මාව පුළුවන් නම් ජෙනරල් හොස්පිටල් එකට ගිහින් දාන්න ළඟ. හිමිට උසල් දොන්න තව කෙනෙක් කියනවා අම්මා මෙයාගේ කකුල කැඩිලා කියලා. මං හිතුවා හැපිච්ච හැපිල්ලට කකුල කැඩිලා වෙන් වෙලයි කියලා. මං කිව්වේ ඔය කැඩිච්ච කකුල් කියලා වෙනම දාගන්න ඕක මොනවා හරි කරගත්ත හැකි. දැන් යන් හොස්පිටල්. කියදි එතන කෙනෙක් ඇවිත් මල්ලි බයක් කියලා එකක් නැද්ද? ඇත්තම නැද්ද කියලා. මං කිව්වා දැන් තියෙන වැඩ ටික බලමු අපි කියලා. ගියා හොස්පිටල් ගියා. නර්ස්ට විස්තරය කිව්වා. මං කිව්වා මට අමාරුයි ඔක්සිජන් එකක් කර දෙන්න. කිව්වා සිහින ඇති වුණා. සීන ඇති වුණා. සීන ඇති වෙලා මම දන්නේ ඊට පස්සේ මොකද්ද උනේ කොහෙටද කොහෙටද කියලා. අවිස්සාවෙන් යන ළඟ තිබිච්ච කිරිඳි වැල හොස්පිටල් එකේ එතනින් ගම්පහට දාලා තිබ්බ රෑ ඇම්බියුලන්ස් එක යනවා. යන අතරමඟ ඇම්බියුලන්ස් එකේදී අපේ ලංකාවේ එක්ස්පර්ට්ලා ඉන්නේ හරවද්දි කොහොම හරි මගේ කකුල් දෙක වැටිලා බෙඩ් එකකින් බිම අයියා ළඟ හිටියේ. එතකොට නර්ස් කෑ ගහන වුණා අයියෙන් කතා කරන්න කියලා. ඊපස්සේ මං කිව්වා ඔක්සිජන් එක ගලවන්න කියලා. ගලවපුවාම මං හොඳට මතකයි මං කිව්වේ අම්මලා ගෙදරට කියන්න මම මැරෙන්නේ නැහැ කියලා. එච්චරයි. ඊට පස්සේ ආයිසී නැති වුණා. ඊට පස්සේ සිහියදී මං හිතන්නේ කියන විදිහට දවස් 8ක් විතර ආයිසී එකේ සිහිය ආවා. සිහිය ඇවිල්ලා ඊට පස්සේ ආයිසී එකේ ඊළඟ එන්ජොයි කරන කාලේ පටන් ගත්තා. මුකුත් නැහැ, තේරෙන්නේ නැහැ, බිල්ලෙන් පල්ලෙහා පන්නේ. බටන් අම්මනම් ගහලා තිනවා කියලා කිව්වා. මං තියට ගෙනියද්දි මාව ඔපරේෂන් වලට නමනම් තුවාල වලට ගෙනියා. තුවාල තිබුණේ නැහැ, කකුල කැඩිච්ච එක විතරයි. පහු කාලේ ආපු තුවාල වලටත් බේත් දාන්න ගෙනියද්දි මගේ බෙඩ්ස් දෙකක් ගේනවා මැෂින්ස්. ඒකේ ෆොටෝ එකක් හොරෙන් ගත්තු ළමෙක් ඉන්නවා. මම ළඟ ෆොටෝ එක තියෙනවා. ෆොටෝ එක දකිදි චුට්ටක් ආඩම්බර එච්චරට වයර් ගහලා තියෙන්නේ. ඕක ඊට පස්සේ ICU එකේ හිටියා. ICU එක මං හිතන්නේ මගේ ජීවිතයයි. එතන ICU එකක් හැටින් නෙමෙයි හිටියේ. ඔක්කොම ડોක්ටර්ස්ලා නර්ස්ලා කොච්චරද කියන්නේ. එතන මාර අත්දැකීමක් මට හම්බුනේ. මං හිතන්නේ මං අර කිව්වා වගේ එතනින්මයි මං hina වෙන්න පටන් ගත්තේ. ડોක්ටර්ස් එකලේ ડોක්ටර්ස්ලා වගේ කිව්වා මාත් එක්ක හරි එකතුයි. කොහොම හරි බට දාලා තිබුණේ කෑම බීම පෙව්වේ බටෙන්. ඊට පස්සේ මං සතියක් ගිහිල්ලා මට ඒක මතක් වෙච්චා. මං ඇහුවා ඇයි මට කන්න දෙන්නේ නැත්තේ? නෑ තිල්න ඔයා ඔක්කොම කනවා බොනවා. මං කිව්වා මට මතක නැහැ නේ මගේ මොළේට මොන හරි හානියක් වෙලාද? නෑ මුකුත් වෙලා නැහැ. ඔයා මෙහෙමයි බට දාලා තියෙන පුතේ. මං කිව්වා ඇයි කන්න දෙන්නේ නැත්තේ? ඔයාට තවම ගිලින්න බෑ. මොකද වෙල්ලෙන් පල්ලෙහා පණ නැහැ. මං කිව්වා හරි ට්‍රයි එකක් දාමු. මට නිකන් දැනෙන්නේ නැහැ කනවා කියලා. ඊටස්සේ හිටපු මේල් නර්ස් ඊටස්සේ කිව්වා හරි ડોක්ටර්ට කියන්න දුන්නා මට කරන්න බෑ මේක. නමුත් ඔයා කියන නිසා අපි ටිකක් බලමු කියලා චූටි මොකක් හරි දුන්නා. මං වතුර ටිකක් දුන්නා මං ගිල්ලා. කිව්වා තිලින මේක පුදුමයි වෙන්න බෑ. මොකද ඔයාට මේව වැඩ කරන්න නැහැ නර්ස්. කමක් නැහැ මං ડોක්ටර්ට කියන්න. ડોක්ටර් කියපම් ડોක්ටර් කිව්වා එහෙනම් ගලවන්න. ඊටස්සේ එතනින් කන්න පටන් ගත්තා. කණ්ඩ පටන් ගත්තන් පස්සේ වෙනදා ආයිසෝ එකේ කැම දෙනවා. එයාලා වෙනම ලෑස්ති කරලා තියෙන්නේ. මට කැම ගෙන්න පටන් ගත්තේ නර්ස්ලා ටික. ගෙදරින් හදාගෙන ඉන්නේ තිල්න. අද මං අරන් ආවා මේ සෑන්ඩ්විච් අරන් ආවා අර කරන් ආවා මේක මං කවන්නම් කියලා ඒක. ඊට පස්සේ ඔහොම ඉඳලා නර්ස් ડોක්ටර් කෙනෙක්ගෙන් අහපුවාම ડોක්ටර් ඇයි මේ මට නැගිටින්න බැරි? කවදද ටිකට් කපන්නේ? ඊට පස්සේ තිලින වා සීරියස් මේකක් මේ ඔයාට ලෙඩෙකුට අපි කියන්නේ නැහැ මේක. නමුත් ඔයාට කියන්නම් ඔයාගේ හිත හයියයි කියලා තේරෙනවා අපිට. ඒ හැබැයි මානසිකව වැටෙන්න එපා. මං කිව්වා නෑ. ඔයාලා කියන දේ මට නිකම්ම අහන්නේ.
මගේ රිපෝට් එක මොකද්ද මගේ කන්ඩිෂන් එක මොකද්ද මේ වෙදි මගේ තත්ත්වය මොකද්ද තිරිනෝවා සදහටම ඉන්නේ නැහැ ඇඳේ මං hina වෙලා අනිත් පැත්තට ගිහ පිස්සු ඩොක්ටර් තව මේ කකුල් දෙකෙන් කරන්න වැඩ තියෙනවා කියති ඩොක්ටර් කිව්වේ මගේ මාමා කෙනෙක් තිරින මෙහෙමයි මෙහෙමයි එයාගේ ඔයල් තරම් ඩැමේජ් එකක් නැහැ එයාගේ මේ C5 විතරයි මගේ C5 6 12 තුනක් ගිහිල්ලා අරගේ එකයි ගිහිල්ලා තියෙන්නේ අවුරුදු 55කදී තමයි පුටුවකට ආවේ එතකන් ඇඳේ හිටියේ කියලා මං කල්පනා කරනවා මේ දුන්න C5 6 සාමාන්‍යයෙන් බලපාන්නේ මෙතන මෙහාට පණ ඇඳ මේ කොටින්ම ඉඳගන්න බැරුව යන්න එහෙම වොයිස් එකට බලපානවා බලපාන්න ඕන ඇඟිලි වලට එහෙම හරිනම් මගේ අතක් උස්සන්න බැරි වෙන්න ඕන මට නමුත් දැන් තියෙන ප්‍රතිහාරමක මේක වෙද්දුන්ටත් සෝ ડોක්ටර්ස් ලක් කියන කතාව අත් උස්සන්න පුළුවන් නම් කොහොමද ඇඟිලි වැඩ කරන්නේ නැතුව තියෙන්නේ එතන ප්‍රශ්නේ හැබැයි මම ටික අහන්න පටන් ගත්තා මම සුද්ධෝපය කරන්න ගත්තේ ඇඳේ ඉඳගෙන සමහර වෙලාවට දිවෙන් පොතේ පිටු පෙරළුවේ මට ඕන උනේ මගේ ස්ටෝරි එක මොකක්ද කියලා ජේසුගෙන් දැනගන්න. හොස්පිටල් එකේ ඒක එන්ජොයි කරා ඒක ආවා ඊට පස්සේ මම දැනගත්තා හරි මගේ දෙවෙනි ලස්සනම ගමන පටන් ගන්න තියෙන්නේ. සමහර තැන් ලේසි වුණේ ගෙදර ආවම ගෙදර කන්ඩිෂන් එක සම්පූර්ණයෙන් වෙනස් වුණ අවස්ථා තිබ්බා. මම මේ කියන්නේ ගෙදර හිටපු මිනිස්සුන්ව පල්ලෙහාට දාන්න නෙමෙයි. එයාලා මහන්සි වුණා ගොඩක්. මාත් එක්ක විඳපු දුක. හොඳටම ඇති. නමුත් මම හිටියේ සෙමනේරි ඊට පස්සෙ ඔන්න ස්ටෝරි සැදෙන්න ගත්තා. ආවල් එක නිසා මෙහෙම වුණේ. හරි ඔන්න තව එකෙක් කියනවා දේවසාපයක්. ඔන්න තව එකෙක් කියනවා හරි අපරාධේ මූ බරපතල පාපයක් කරලා ඒකටයි මේ පළවිපාක විඳින්නේ. ඔන්න තව එකෙක් කියනවා තව එකෙක් කියනවා ඕනිය මක් කරලා කියලා. තව එකෙක් කියනවා ඔන්න සෙන්සුරු ග්‍රහපලේ ලබලා. ඉතින් මාරු ඉතින්. ඊට පස්සේ මට මුකුත් කියන්න නැහැ. හැබැයි ඔක්කොම කියනවා. එයාසේ අර අපි කියමු අපි තවත් ලස්සනත් එක්කම තියෙනවා මයිදල් පාද කාලෙ මෙතනයි දන්නේ. ඒක මම වැඩි එළියට කිව්වේ නැහැ. නමුත් අද කියන්නම් ඒක එච්චර වටින නිසා. ඉතින් එනවා අපේම මේ සමහර වෙලාවට පල්ලියන හොඳම ආදරෙම කරන කට්ටිය. ඉතින් ආදරයට තමයි කිව්වේ. පුතේ දෙන්නකෝ අපි අංක කොමාරි දේවාලයකට අනේ ඔයාව නැගිටවන්න බෑ ඉතින් ආදරයට තමයි නමුත් කියන කතාව වෙන්නේ මං ඊට පස්සේ කල්පනා කරා මං ඊට පස්සේ අහපු ප්‍රශ්නේ හරි දේවාලයකට ගිහලා දැන් යකාගෙන් නැගිටුණා ඊපස්සේ ඊට පස්සේ මට හම්බෙන්න තියෙන දේවල් කවුද දෙන්නේ මට එහෙම බෑ මට දෙවියන් වහන්සේ මවලා තියෙන සැලස්මට අතුල් කරලා තියෙන ඒ බෝනස් එක ඕන මං ඒකත් එක්ක ඉන්නේ මැරෙන්නේ නැතුව බෑ එදයින් අම්මා එදයින්දම් මං කල්පනා කරන්න සහ මං හිතන්නේ බයිබලේ තිබිච්ච ගොඩක් දේවල් තේරෙන්න පටන් ගත්තේ ඒකත් එක්ක මං ටික පස්සට යන්න ගත්තා ෆාදර් කියපු කතාව හරි මම රෙක්ට මගින් දවසක් මයින් සෙමිනරියේදී බොඩි සෙමිනරියේදී ස්වාමී අහනවා ජේසුගෙන් අහවද ඔය ස්වාමී කෙනෙක් වෙන්න සුදුසුද නැද්ද කියලා මමත් බැලුවා අම්මච්චි ඒක ඇහුවේ නෑනේ මං ඉතින් ඉදා ඉඳන් අහන්න අරගත්තා උර්සන් කියනවා ස්වාමී මට මේක සුදුසු නැත්තම් ගෙදර යන්න chance එකක් දෙන්න ඉක්මනට මොකක් හරි හේතුවක් කමක් නැහැ කියලා. ඔහොම කී කීටි ගිහිලා දැනගහද්දී ඒක ඉරිදාවක දෙයනේ කියලා ලියලා තිනවා මං සාමාන්‍ය ගීගාම වටපිට බලනවා මේ කුණු මොන හරි තියෙනවද පුටු කෙලින් තියෙනවද ඕක තමයි මේ පුරුදු වෙලා තියෙන විදිය. පල්ලිය කෙලින්ද රෙක්ටර් ස්වාමීන් ඉඳ ගන්න දැන් ඉතින් බලනවා ඊට පස්සේ ඔක්කොම ලස්සනට තියෙනවද කියලා. එදා කවදාත් ඔය මුකුත් බලන්නේ නැතුව ගෙලින්ම ගිහිලා බැලුවේ පිළිතුරු ගිය ලියලා තියෙන එක. ඒක තියෙනවා. ඔබ සදාටම පූජකින් බව සංවිධාන වහන්සේ ප්‍රකාශ කළසේක. ඒක මට මතක් වුණා ඇක්සිඩන්ට් එක වෙලේ. ඊට පස්සේ මම ඒකෙදී දැකපු හිණයක් මතක් වුණා. ඒක තියෙන්නේ රත්තරන් පාට කඩුවක් අල්තාරයක් ඉස්සරහා එනවා එළියට. ඒකට මම මිකිටියෙන් කියන්නේ ස්ටෝරි එකක්. ඒක මම දැක්ක හිණයක්. මේ හිණේ මම ඒකේ වැදගත්කම දැක්ක ඒක මට උගන්නපු සිස්ටර් කෙනෙක් ඔන්න කියන අපිට ස්ටෝරි මොකක් හරි ලියන්න. දැන් මට තේරෙන්නේ නැහැ ලියන්න. ඊට පස්සේ ඕක තමයි ලියන්නේ. ලියපු ගම සිස්ටර් බය වෙනවා. සිස්ටර් යනවා. තේරෙන ඔයාගේ ජීවිතේ විශේෂ ජීවිතයක් පුතේ ආඥා කරන්න ඔයාට ලේසියෙන්නේ.
ඔය ඔක්කොම මතක් වෙන්න ගත්තා මේ ඇක්සිඩන්ට් එකෙන් පස්සේ. පස්සේ දැන් ඒත් එක්කම මම කිව්වේ ඇක්සිඩන්ට් එක වෙලා දැන් සාමාන්‍යයෙන් මෙහෙම කෙනෙක් ඇඳටුනහම ඔක්කොම සනසනවා වෙන්න ඕනේ. හැබැයි මට එහෙම එකක් හම්බුන්නේ නැහැ. අන්තිමට අම්මලා තාත්තලා බැලුවේ මන් දිහා ඇයි අර පිටින් කියපු කතන්දර ටික තමයි යාළුවත් විශ්වාස කරේ. ඒක අසාධාරණයි කියලා කියන්නේ නැහැ මගේ වෙලේ. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඒක කතාව එහෙම වෙද්දී මම බැලුවා ජේසුනේ ඔයා ඉන්නවද මාත් එක්ක මං අහ ප්‍රශ්න උත්තරයි මොකද හේතුව අරයලා අහන ප්‍රශ්න වලට මට උත්තර දෙන්න බෑ මට බෙල්ලෙන් පල්ලෙහා පණ නැහැ මං කෑ ගැහුවට කෑ ගහන්නත් බෑ කෑ ගැහුවට කවුරුත් පිළිගන්නෙත් නැහැ හැබැයි කකුලෙන් හිටියනම් ඔය එක්කෙනෙක්ව කෑ ගහන්නෙත් නැහැ මොකද කට්ටිය ටිකක් බයයි මට එහෙමුනේ නැහැ දැන් මම ෆුල් ඩවුන් පස්සේ මේ අහද්දි අහද්දි ජේසුගෙන් අහද්දි තමයි දැනගත්තේ තේරෙන්න පටන් ගත්තේ මම දැකපු හීන ඒ මොකද මේ මාසයකට දෙකකට ඉස්සෙල්ලා මම අමුතු හීන දකින්න පටන් ගත්තා මම හිතන්නේ ජේසු මට ඒ gift එක දීලා තියෙනවා හීන තේරුම් ගන්න සහ තෝරන්න දන්න විදියට ඒවත් එක්ක මම කම්පෙයා කරන්න ගත්තා වෙච්ච සිද්ධි මට තේරුණා මේ තියෙන්නේ මගේ නිහඬ කාලේ ජෝසප් ලින්දේ දප්පුකා මොසෙස් අවුරුදු 40ක් කාන්තාරයට යපු කාලේ ජේසු වනාන්තරයට ගිය කාලේ මුකුත් කරන්න බෑ මම මුනේ නිශ්ශබ්දවෙච්ච එක පස්සේ ලසන්ට වැඩ තිකනවා ඒ කියන්නේ මං හිතන්නේ සාතන්ට ඕනුනේ මාව කෑගවුසලා ප්‍රෙෂර් කරලා මාව නැති කරන්න හැබැයි මම තීරණයක් ගන්නවා නෑ මොනම ප්‍රශ්නයක් නිසාවත් මං කතා කරන්නේ නෑ මං නිහඬනවා සමහරවිට තරහ යනවා මොකද ඇත්තටම කියනවා සුෂුම්නා ලෙඩෙකුට සාමාන්‍ය කෙනෙකුට වඩා 10 ගුණයක් තරහ යනවා ඒක මම දැක්කා මේ ෆිසියෝതെරපි එකේ මොකද පුනරුත්ථාපනය හොස්පිටල් එකේ නිකන් තරහ ගන්න ආයි මො හේතුව ඕනේ ඒක මට තේරෙන්න ගත්තාම මං පොඩි බරක් වගේ තේරෙන්න ගත්තාම මං ඒ ඔක්කොම කට් ඩවුන් කරා ගෙදරින් මං සමහර වෙලාවට මට මතක් වෙද්දි මං තේකක් කිල්ලන එක කරදරයක් නේද කියලා සමහර වෙලාවට මං සයිලන්ස් වෙච්ච අවස්ථා තියෙනවා හැබැයි ඒක දෙනවා ඉතින් විතර කට්ටිය බලලා නමුත් අර සිචුවේෂන් එකේදී අර තත්ත්වෙදී ලේසි වුණේ නැහැ අම්මලා තාත්තලා ඊට පස්සේ යාළුවා ගෙන්නන්න බැරි වුණා පස්සේ මං කාටවත් එන්න දුන්නේ නැහැ ඇයි ඒ යාළුවා වහමත් සමහරලාට අම්මේ විතර කට්ටිය කතා කරන්න අනිත් පැත්තට ඒ සිචුවේෂන් එකත් එහෙමයි ඒක යාළට මම මොකුත් කියනව නෙමෙයි එහෙම නෙමෙයි මම මේ කියන්නේ පහු කරන් ආපු කාලේ හේතුව ඔයාලගේ ජීවිතෙත් මේ අවස්ථා තියෙනවාමයි හම්බෙනවාමයි හම්බ වෙන්නේ නැහැ කියනවා නම් පොඩි ප්‍රශ්නයක් තියෙනවා ජේසු ආදරේ දීලා නැහැ. ජේසු වැඩි ආදරේ කරන තරමටම මේ දේවල් දෙනවා කියන එකයි මම දැක්කේ. ඒක මම ආදරයක් අදහන දෙයක්. එදා ඉඳන් තමයි මට තේරෙන්න පටන් ගත්තේ මේ ඇඟිලි 10 අද දැන් තව එකක් ඕගන්නේ කියන්නේ මම වෙස්ටර්න් මියුසික් එකත් මම මොකුත් ඉගෙනගෙන නැහැ ජීවිතේ. මම පියානෝ එකක් කියන්නේ පියානෝ එකට පියානෝ කියන්නේ කියලා දන්නේ නැහැ ඒ වයසේ. එතනත් ප්‍රාතිහාර්යක් වුණේ බවද මේ ඊට ඉස්සලා හරනම් මම එතන මැරෙන්න ඕන. මම පළවෙනි පාර මැරෙන්න තිබේ හම්බෙද්දි මොකද කළු ජූලිය. හම්බෙද්දි වෙඩි තියන්න ඕන හරනම්. මොකද වැටේ පැනලා යම්මයි තාත්තා ගිහලා තියෙන හොස්පිටල් එකට. ඒකෙන් බේරුණා. දෙවෙනි වතාව අවුරුදු 7 නැත්නම් 8 දී. අසනීපයක් ගන්නවා 6 දී. අසනීප වෙනවා. හිටගෙන ඉන්න බෑ. ඇදගෙන වැටෙනවා. ඒ කියන්නේ ස්නායු අප්‍රාණික වෙලා කියලා ඕවර්ලෝඩ් එකක් ඇවිල්ලා කතා කරන දේ කාටවත් තේරෙන්නේ නැහැ කන බොන ඒවා 4-3ක් ආයෙලියට දානවා මේ වගේ තත්ත්වකදී ડોක්ටර්ස්ලා බාර අරගෙන නැහැ හේතුව මෙයා මැරෙනවා කියලා දන්න නිසා විශේෂ ප්‍රෑන් මාකස් මම ඉස්සර අපිට මට ඒක මතකයි තාත්තට කියන්නේ පුතේ දෙවියන් වහන්සේට අයිති දේ දෙවියන් වහන්සේ ගන්නවා නොකිය කියන්නේ ආශිර්වාද කරලා නොකිය කියන්නේ මාසයක් ඇතුළත දරුවාගේ මරණයට ඔයා ලෑස්ති වෙන්න ඒකෙන් බේරෙනවා ඒකෙන් බේරලා තමයි ඊට පස්සේ ෆාදර් කෙනත් ප්‍රොජෙක්ට්ස් ළමා නිවාසයේ මවතකම ඔතනට එක්ක ගන්නවා මොකද ෆාදර් කෙනත් මට හරි ආදරේ අපි කියන්නේ කෙනෙක් පප්පා කියලා එන්න කියන පුතේ පුතා පොඩි කව ගැනලා ඉන්නකම් මම බලා ගන්නවා එම යද්දි මවතකම තාතියන් මේ මාව එක්ක යනවා ඇය යද්දි බෑනික ස්ටාර්ට් කොළඹ ගෙනියන්නේ ස්පෙෂලිස්ට්ලා 3 දෙනෙකුට ගිහින් පෙන්නනවා 3 වෙනියා පෙන්නපු ගාම කියනවා ෆාදර් මේ ඉන්නේ මගේ හොඳම ගෝලයා මෙයාට ට්‍රීට්මන්ට්ස් කරන්නේ මෙයාට බැරි නම් වෙන කවුරුත් මේ වැඩේ කරන්නේ නැහැ මෙයාගින්ම කන්ටිනියු කරන්න මෙයාට බේත් කරන්න දෙන්න මම කතා බහ කරන්නේ පැත්තකට ගිහිල්ලා ඉන්නේ
අම්මේ නීති රීති දාලා යන්නේ අර කල්ලන්න එපා මේ කල්ලන්න එපා මේ කල්ලන්න එපා ළමයික ගහ ගන්න එපා ඔහොම කියලා නීති රීති ගොඩක් දාගෙන ඒ නිසා ජීවිතේටම අල්ලලා තියෙන පියානෝකේ ලීය විතරයි ලීය අල්ලපු දාට ඉතින් අහින ආඩම්බරයි රැට ඇයි පියානෝකේ ලීය අල්ලුවා කියලා එච්චරයි අපේ ගෙදර ඉන්ස්ට්‍රුමන්ට්ස් තිබුණේ නැහැ මෙමෙයි වාද්‍ය භාණ්ඩ තිබුණේ එක දවසක් ළමයික වඩාගෙන අක්ක කෙනෙක් එනවා ඒකේ මේ පියානෝකේ අරලා ඔන්න ගහනවා ඒකේ පියානෝකේ අල්ලන්න තහනම් කාටෝ පාදගේ අම්මගේ ඒ නිසා ආදරේ ඒක අල්ලන්න තහනම් දැන් එයාලා ගෙහුවට මං ගහන්නේ ඇයි මං බයයි බැන්නොත් කියලා කවුරුහරි කොහොම හරි පොඩි කාට ගස්සන්න ඇදී අර ළමා නිවාසයේ ඉපු ළමයි ටික ඇවිල්ලා ඕක එහෙම මෙහෙ දඩම් බඩම් ගාලා ගහනවා දැන් මට හරි තරහයි ඇයි සුමාන දෙකක් හිටියා මං එක කී එකක් අල්ලල නැහැ පියානෝකේ මං බැලුවා හරි බැටපිට බැලුවා ස්වාමී එන්නේ නැහැ කියලා දන්නවා ක්ලිනික් ගිහිල්ලා ඉතා ડોක්ටර් හම්බෙන්න ගිහිල්ලා ස්වාමීන් නැහැ කියලා දන්න නිසා මම මොකද කරේ ගිහිල්ලා අර හය දෙනා ගහද්දි අත දාලා එකක් දෙකක් එබ්බුවා කිස් මට එනවා අහන්න මම ගහපු කිස් තුන අර හය දෙනෙක් ගහද්දි සින්දුව සඳබැස ගිය තැන නැයිකේ බේස් පාට් එක කිස් තුන එහෙයි දැන් මාව තල්ලු කෙරුවා පිටිපස්සට ගහ ගන්න බෑ දැන් මන් දන්නවා මගේ අතින් වැදුනේ කියලා දැන් මට ගහ ගන්න ඕන ගහන්න දෙන්නේ නැහැ ඊට පස්සේ හිටියා දැන් මං එහාට කරගෙනව මෙහාට කරගෙනව මට මහරහසයි මොකද්ද වුණා එච්චරයි මන් දන්නේ අර ළමයා මොකද ප්‍රාසියාරයක් කියලා ළමෙක් අනන්නේ නේ පියානෝ එකක් ගාවිත් මේ ළමයා අඬන්න ගන්නවා අරක්කට කන්ට්‍රෝල් නැති යනවා අරන් යනවා අම්මා ගාවට යන් කියලා පුතේ කියලා අර ළමයි ටික බයයි පියානෝ එක ගාවින්න ළමයි ටික දුවනවා අක්කගේ පස්සේ පියානෝ එක ඇරලා බැලුවා වටපිට කවුරුත් නැහැ ෂේප් එකේ ගියා ගහලා බැලුවා අර මම්මද ගහලා තියෙන්නේ කියලා හරි මම්ම තමයි ඉඳගත්තා ස්ටෝල් එක අරගෙන ජීවිතේ පළවෙනි ගීතිකාව මං ආදරය කරන ගීතිකාවක් සන්තනමය කොටක් කොටක් ගියා නෝට් එක වුණා කැවුවා ඉඳගත්තා ස්ටෝල් එක අරගෙන බෑ භාගයක් ගහන්න දෙදි දිගටම රිපීට් කර කර මට ඕන දැන් හරියටම ගහන්න ටයිමින්ස් එක හරි කැවුවා දැන් මන් දන්නවා මට ගීතිකාවක් ගා ගන්න පුළුවන් කියලා සරියම කියලා නෝට්ස් මේ ලෝකේ තියෙනවා කියලා දන්නේ නෑ මං එදා එහෙම එකක් දන්නේ නෑ ඔය කොහොම හරි අන්තිම පාර ගහති බැලුවා කවුරුත් එන පාටකුත් නෑ ඉතින් අවුලක් නෑ ඉතින් මට ගහලා ඇති වුණා පියානෝ එක වහන්න ඇති බලන් ගියාම පාදකේ ක්ලිනික් කැන්සල් වෙලා පාදකෙනු තුත් ඇවිල්ලා හෝම් එකේ ඉන්න අක්කලා මාමලා ඔක්කොම වට වෙලා දොරවල් තුනක හැංගිලා බලන් ඉන්නවා මම ගහන එක එවෙලේ පාදකෙනු තායට සැවිලා පුතේ උඹේන කන්දා බලන් හිටියේ මට දෙවියනෝස් කිව්වා එකෙක් කියවනා කියලා ඔබ තමයි ඒක ඔබ මට වඩා ගහනවා දවසක වරෙන් කිව්වා ඉඳගත් අවඩොක්කුවේ මම දකුණු අතින් ගහපු එකට වම් අතින් C chord එක F chord එක B flat එකයි ඕක තමයි මගේ first and last class එක music class එක ඔච්චරමයි ඔතනින් පටන් ගත්තු මම music කියන්නේ මම එදා ඉඳන් මම දැනගත්තේ මම හැම තැනම ඉල්ලනපු එකක් play කරන්න ගියාම පල්ලියක ජේසු මට ආඩම්බරකම නම් දෙන්න එපා මං ඉවරයි ඕක මං එක දැක්කා මං සමහර තැන්වලදී ගැහුවේ නෑ නිකන් අත තියන් ඉන්නා විතරයි හැබැයි මම පටිපිටි බලන්ති ඒකේ බිහිවෙච්ච මියුසික්ස් ඒක මටම පුදුම හිතුණා සමහර තැන් මං දැනගත්තේ මට ඒක දීලා තියෙන ස්පෙෂල් gift එකක් කියලා විශේෂ ටැග් එකක් කියලා වෙච්ච සමහර සිද්ධිත් එක්ක පොඩි සෙමිනේරි මං ආස කරන සිද්ධියක් තිබ්බා ඒක කාලය තිබ්බා මට ඕගන් ගහන්න අඩු කරන්න කියලා මම වැඩි ඕගන් එකකට කියලා ඒ නිසා විනාඩි 15යි දීලා තිබ්බේ. එකම ආර වෙනකම් සයිලන්ස් බෙල් ගහනවා සයිලන්ස් බෙල් ගෙවෙයි පස්සේ අපිට ගහන්න බෑ. මම යනකම් කුරුල්ලෙක් බලාගෙන ඉන්නවා බත්තේ ඉඳගෙන හැමදාම ඉන්නවා. ඌ ඒ වෙලාවට ගියේ නැත මම යදුගේ සද්දෙන් දාලා මෙහාට දුවලා මෙහාට දුවලා මෙයා නම කීබෝඩ් එක පටන් ගත්තාම ගහන්න ඌ සයිලන්ස්. හරියටම කොනට ඇවිල්ලා ජනේල ගාවට ඇවිල්ලා ඉන්නවා. හැබැයි මම එකම ආරට ඉස්සල්ලා ඉවර කරොත් ඔහොම ඕගන් එක ඌ කෑ ගහනවා. හැබැයි කමාරේ බෙල් එකත් එක්ක ඉවර කරොත් චි චි ගාලු යනවා ඊට පස්සේ අම්පිට ගිහින්ලා සමහර තැන් මම ටියුන්ස් දාන්න ඉගෙන ගත්ත මම මේවා කරද්දි මම කරන්නේ ඇස් දෙක වහගෙන ඔහෙ නිකන් ගහනවා කීබෝඩ් එක දවසක් කකුල උද්ද වෙනවා බලද්දි මේ පැටියේ ඌට හිට ගන්නවත් පණ නැහැ ඌ ඊට පස්සේ මම කීබෝඩ් එක නවත්තුවා මම ආයේ ගුලට රින්නවා පස්සේ මම දැනගත්තේ නේචර් එකත් එකතු වෙලා කියලා මෙහෙම හිටපු මම තමයි අද ඇඟිලි 10ක්වත් වැඩ ඇඟිලි 1ක්වත් වැඩ කරන්නේ නැත්තේ මං දවසක් අඬන්න try කරනවා හේතුව මං දන්නවා සමහරලාට nerves high හරියන්න පුළුවන් මේ
අඬලා වේදනාවට පත් වෙලා දුක් වෙලා එහෙම වැටුණොත් කියලා. දැන් මම අර නැතිකමම මතක් කර කර ජේසු ඇයි මට මෙහෙම කරේ? ඇයි මගේ අද මට මේ ඉන්න බෑ මේ මේ ඇඟිලි හතරක් මට වැඩ කරවන්න සින්දුවක් ගහගන්න. දැන් අඬන්න try කරනවා මම. මම මෙහෙම මෙහෙම ඉන්න ඕන එකෙක් නෙමෙයි නෑ මට මෙහෙම කරන්නේ. දැන් භාවනාත්මක ඒකත් යාඥාවයි තමයි මේ මම try කරන්න යන්නන්ට. ඔන්න ඇතුලේ මට මෑනවා. ඇයි බං අඬන්න ඕනේ? ලංකාවේ වටේ මෝගන් ගහපු එකෙක් නෑදට තඳුන්නනේ ඕගනිස් කෙනෙක් හැටින්නේ. දැන් මං කල්පනා කරනවානේ ඇත්තනේ මම. දැන් මට අඬන්න මොනවද තියෙන්නේ? මම දන්න යාඥාව මම ආදරේ ඉල්ලලා යාඥා කර ජීවිතේ ඕනම දවසක. මම ඉල්ලුවා නම් යමක් ඉල්ලුවේ ආදරේ කරන්න සහ ආදරේ ලබන්න. ඒක දැන් දහ ගුණයක් සිය ගුණයක් වෙලා මිසක් ඒක කිසිම අඩුවක් වෙලා නැහැ. ඒක එතනට එන්න ලේසි වුණා කියලා කියන්නේ නැහැ. නමුත් ඒ සැලසුම මාර ලස්සනයි. දැන් hina යනවා. අඬන්න මේ try කරනවා hina යනවා යනට. ඇයි hina වෙන්නේ? hina සන්තෝෂයක් තියෙන අපේ හිතේ. මට මාර දේවල් ටිකක් නිතීලා තියෙනවා. අනිත් එක මං ඉල්ලුවේ මට කවදා හරි ඕන මේ මිරගල්ස් මේ ප්‍රාතිහාරයක් දකින්න. ජේසු දකින්න. දැක්කා. හම්බෙච්ච තැන් තියෙනවා දේව දූතයන්ව දකින්න හම්බුණා. තවමත් හම්බෙනවා. අදටත් මං දැන් ඉන්න තැන මං හිතන්නේ එන්නේ යන්නේ දේව දූතයෝ තමයි. හොස්පිටල් එකේ වෙච්ච එක සිද්ධියක් කියන්නම්. මේ තමයි මං මගේ ජීවිතේ ආදරේ ලැබපු තැන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ වත් දෙක්ක තැන්. ආදරේ කියන්නේ දෙවියන් වහන්සේ. ඒ අත්දැකීම කියන්නේ දෙවියන් වහන්සේ දකින්නවා කියන එක. හොස්පිටල් එකේ මාව ICU එකේ ඉඳන් දානවා වෝඩ් එකට දවසක්. දාපුවම කවුරුත් ළඟ නැහැ. මට වතුර පොවන්න ඕන බෙඩ් ෂීට් එකක් උනත් ගියොත් එහෙම කවුරු හරි පොරවන්න ඕන. මොකද මගේ බෙල්ලේ පල්ලයට පණ නැහැ. එක දවසක් හරිම තිබහයි. ඇයි වෝඩ් එකට දාලා වෝඩ් එක රස්නේ. දැන් මට කරගන්න දෙයක් නැහැ. කාට හරි කියපුවාම මට වතුර ටිකක් දෙන්න කියලා මං දිහා නිකන් හොල්මන්න දිහා බලනවා වගේ බලන්නේ. ඇයි ICU එකෙන් එන ලෙඩ ඔක්කොම කියවනවා. එයාලා ඒ ලෝකෙ නෙමෙයි ඉන්නේ. මට ඒක තේරිච්චදා මං නවත්ත ගත්ත කියවන එක. ඒ කියන්නේ මටත් තේරෙන සමහරලාට ඒ බෙල්ල පොඩ බෙහෙත් නිසා වෙන්න පුළුවන්. කොහොම නිසා කවුරුත් එන්නේ නැහැ ළඟට. දැන් 12 ඉඳන් දවල් 10ට දැම්මේ. 12 ඉඳන් දැම්මේ වතුර ටිකක් බීලා නැහැ. කට්ටිය නර්ස්ලා වෙන බිසි. මං ඉල්ලුවා 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 කාටවත් දුන්නේ නැහැ. දැන් මට අර වතුර නැතුව නිකන් ඔහේ නිින්ද ගියා. ආයෙ හැරෙනවා. නිින්ද යනවා 6:00යි. කවුරුත් නැහැ. මං හතරට තුනා මාරට හතරට විතර නර්ස් කෙනකින් අහන්න ගිහලා පොඩක් ඉන්නකොලා මේ පේන්නේ නැද්ද අපි වැඩනේ කිව්වා. මං ඉතින් අහන්නේ සෝරි මේ සාරේ කිව්වා පොඩක් ඉන්නකෝ එන්න කියලා. ගියා ඇක්සිඩන්ට් වාඩ්. පස්සේ හොම මං හිටියා කමක් නැහැ. මැරුණොත් ඉතින් ඔය අද රැවෙදි මැරෙන්නේ ප්‍රශ්න නැහැ. ඉතින් එතන ස්ටෝරි එකක් ඉවරයි ලේසි වැඩේ. ඔහොම හිතාගෙන ඔහොමම නිඳ ගියා. රෑ ඇක්සිඩන්ට් වාඩ් එකේ අනිතික මම හිටියේ අන්තිම කොනේ මැදේ. එතන ජීවිතේට රැඳ අටෙන් පස්සේ කවුරුත් එවෙන්නේ නැහැ. පහුවෙන දවල් එක. එදා දැන් මට හොඳනම් බඩගිනේ වතුර තිබහයි ඊට වඩා. ඊට පස්සේ නිින්ද ගියා. කරන්න දෙයක් නැහැ. රැඳ හැට ඇරලා බලද්දි ඔක්කොම නිදි. ලයිට්ස් ඔෆ් කරලා ඩිම් ලයිට් කරලා මම නිදිය ගත්තා. මං හිතන්නේ රැ 12ට එකට වගේ වෙන්න දී එක පාට මට ගැසිලා ඇරුණා. ඇහැරෙදි සුදු ඇඳගත්තු නර්ස් කෙනෙක් ඉන්නව ළඟ. නර්ස් කෙනෙක්. අපි එහෙම කියමු දැනට. මා එක පාටම මිස් කිව්වම ආතිලින කෙලිම නම කිව්වේ තිලින. එහෙම නම දැනගන්න විදියක් නැහැ. මොකද මම මාව දැම්මේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ දෙදාමයි. මම ICU හිටියේ. මේ මොනවද වුනේ කියලා එයා. මං කිව්වා මිස් වතුර ටිකක් දෙන්න. අයියෝ දරුවෝ තවම කවුරුත් ඔයාලට වතුර දුන්නේ නැද්ද කියලා ඉන්න කියලා. ඒ බින්න බොහෝම නිවේ හැලෙ ඉන්නේ. මොකද රැට කෑවද? මං කිව්වා නෑ මිස් කමක් නෑ කණ්ඩෝනේ. නැහැ ඉන්න මොනවද ඕනේ කියලා දෙන්න කියලා කිරියක් කරලා දෙන්නද? මං කියන්නේ මොකුත් එපා. පුළුවන් නම් එහෙනම් මොන හරි දෙන්න කියලා. කියපුවාම කෙසල් ගෙඩියක් කඩලා හිමීට කවලා බිස්කට් කෙඩේ කුඩු කරලා හිමීට කවලා වතුර කවලා ඔළුව අත ගාලා බෙඩ් ෂීට් එක උතරගෙන පොරවලා දැන් ඊට පස්සේ අනේ ඉතින් ගියා. මම මාසෙකට පස්සේ මට කල්පනා වුණේ ඇක්සිඩන්ට් වෝඩ් එකේ හැන්දෑවේ උදේ වැඩ කරන කෙනා හැන්දෑවේ ඉන්නේ නැහැ කියලා. අනිත් එක අර මේ ඉන්න නර්ස්ලාට මගේ නමක් මතක තියෙන විදියකුත් නැහැ කියලා. අනික් කරනව මම ඊට පස්සේ මම ඉතින් මාස 6ක් හොස්පිටල් එකේ හිටපු කෙනෙක් ඇක්සිඩන්ට් වෝඩ් එකේ හිටපෙන්නේ. ජීවිතේට නර්ස් කෙනෙක්වත් ඇඳේ ඉන්න කෙනෙක් බිම වැටුණත් උතන්ට පෑ 6ක් 4ක් යනකම් කවුරුත් එන්නේ නැහැ රෑට. එහෙම ගෙදි තමයි මගේ ඇඳගාව කිසිම හේතුවක් නැතුව සුදු ඇඳගත්තු නර්ස් කෙනෙක් කිව්වට කමක් නැහැ.
මයිදා දැනගත්තේ දේව දූතයෝ ඉන්නවා එනවා අපිට උදව් වෙන්න. මෙහෙම මෙහෙම එද්දී හැරලා බලද්දී මම ජේසුගෙන් අහපු ප්‍රශ්න වලට බලන් ගියාම ජේසු හොඳටම උත්තර දීලා ජේසුගෙන් ඉල්ලපු වලට බලන් ගියාම හොඳටම උත්තර දීලා මට ලස්සන පාඩම් ටිකක් ඉගැන්නුවා. ජීවිතය කියන්නේ මොකද්ද කියලා අද උදේ ඉඳන් මට හරි ආසයි දුනා පාදසලා කතා කරමු මගේ දීපාදේශුරු ඉසුරු ස්වාමි කතා කරේ ප්‍රාතිහාර්ය ගැන පාද අපේ පාද කතා කරගෙන හිටියා දැන් ඩීට ඉස්සෙල්ලා පාද ගිහන් මේ කතා කරපු ඔක්කොම වල මම මේ අර සැරිසරුවා වගේ නිකන් මට ගොඩක් ආසයි අපරාධය අද දුවන්න නැත්නම් මම ඊයේ යන්නේ අද හවස බස් එකට ප්ලේ කරන්න යන්න තියෙනවා මේ නැත්නම් හරි ආසයි ඉන්න ආසයි තුනක් තිරලා ඉන්නේ පුතේ තනියම දැන් තනියම ඉන්නේ නේ තනියම ඉන්නේ තිරන රස්සාවක් කරනවා තිරන කැමති නැහැ කාගෙන්වත් අතපොල්ලා ජීවත් වෙන්න රස්සාවක් කරනවා මොකද්ද තිරන කරන රස්සාව පිටිපන්දම් හදනවා තනියම තනියම පිටිපන්දම් හදනවා පුතේ ඕඩර්ස් අරගෙන හදනවා කෑම කනවා තනියම පරිප්පු යන්න පුළුවන් බත් එක ලිපේ තියාගන්න පුළුවන් තනියම ඔය ඇඟිලි වැඩ කරන්නේ නැතුව දවසක් තිරන බාත්รูම් එකේ වැටෙනවා කවුරුත් නැහැ එයා බඩගාගෙන යන්නේ ඔකේ කරගන්න අමාරුයි පුතේ මම මේ මූනේ මැසිවිල්ලක් දැකලා නැහැ මේ මූනේ කුරුකුරුවක් දැකලා නැහැ ඔය විදිය මේ කැමරා එකකට කට්ටියක් ඉස්සරහව ඉන්න විදිය නෙමෙයි ඉන්නවා කියලා නෙමෙයි ඔක තමයි විදිය ඔක තමයි විදිය ගීතිකා කණ්ඩායමේ ප්‍රැක්ටිස් ගියාම ගීතිකාව එයා තිරන උගන්නන ගීතිකා නෙමෙයි පුතේ ආදරය එයා ගන්න මම ගෙනාව මොන පල්ලියේද තමිල් සිංහල ක්‍රයිසිස් ලොකු ප්‍රශ්නයක් තිබිච්ච තැනක තමිල් සිංහල ගීතිකා කණ්ඩායම් දෙකක කට්ටණයක් තියෙනවා මම තිරනට එන්න කිව්වා මම බය හිටිය මොනවා කරයිද කියලා සිංහල අයට වඩා තමිල් අය ආදරේ කරා ඒත් කොයිස් දෙක එකතු වුණා ඉතින් මම පුතේ මේක පූජක ජීවිතයක් සාක්ෂි දරන ජීවිතයක් මම හිතනවා තිරනට යන්න තියෙනවා වෙස්පස් වලට නමුත් නිකන් යවන්න බෑ එයාගේ ජීවිතේ ආසම පළවෙනි ගීතේ කියනවා නැත්නම් එළිය ඔබ මගේ කියනවා පළවෙනි ගීතේ මොකද්ද සන්තනම් මෑණියන මොකද්ද ඒක එළිය ඔබ මගේ කියන ගීතිකාවත් අපි නැගිටි මම මේ සුන්දර ජීවිත චූටි ඉල්ලි මම කමක් නැණි ඉල්ලන්නේ පෙඩියෝ පුරුදු වෙන්න ජීවිතේ මාර ලස්සනයි වරප්‍රසාදයෙන් පිරලා තියෙන්නේ අතරින් එපා වේදනාවල් එයි හැබැයි ඒ ඇතුලේ තියෙන්නේ ජේසු වහලව ගෙනියනවා බොහොම සරලව කියන්නම් පොරක් කරන්න ආමෙන් ප්‍රේසලා හල්ලෙලුයා ජේසුගේ ළමෙක් කියලා කියන්නේ ජේසුගේ දරුවෙක් කියලා කියන්න පිටියෝ හැම වෙලෙම පොරක් ඒ තැනට ගෙනියන්න තමයි හැම දෙම දෙන්නේ. ඔයාලට තේරෙන්නේ බෝයිෆ්‍රෙන්ඩ් තරහ වුණා, මගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් තරහ වුණා, මම තනි වුණා. අයියෝ මේ කරන්න දැන් නැහැ මගේ ජීවිතේ ඉවරයි. දැන් කණ්ඩ නැහැ, නැත්තම් රස්සාවක් හොයනවා හම්බ වෙන්නේ. අම්මා මෙහෙම කිව්වා, අරයා මෙහෙම කිව්වා, පල්ලිය එක්කෙනෙක් මෙහෙම කිව්වා. පැටියෝ එකක්වත් අපිට අදාලා නැහැ. හරියට පේදුරු බෝට්ටුවෙන් බහලා එන්න කිව්වහම ජේසු දිහා බලාගෙන ඇවිත්තා වගේ. එතකන් ඇවිද්දා කිය අපිට. හැබැයි වටේ පිටේ බලන්න ගත්තොත් ඇවිදින්න හම්බෙන්නේ නැහැ. මන් දැන් කරන්නේ ওই ටික තමයි. හේතුව මන් දෙයක් කියන්න. මේ කකුල් දෙකෙන් නැගිටිනවා. වෙයිසලා ප්‍රශස්සව සමයි. ඒක එහෙම නොවුනොත් එහෙම සාතන්ට ඊට වඩා භයානක තත්යකට මුහුණ පාන්නේ. මේ ඇඟිලි 10 බලාගනි ඕගන් ගහනවායි. මම එකයි ගැහුවේ ඉස්සර ඕගන් දවසක දෙකක් තුනක් තියාගෙන වටේ ගහනවා. ඒ දවසේ එනවා. මම බය නැතු ඒක කියන්නේ.
Yesu ita. Praise the Lord. Nisa suti karanna hambena. Walata dilla thiyena hama deyak wama hakiyawakma hama vedanawakma jeevithaye vindinnai dilla thiyenne. E vindima pidimak karaganna pidimen medima athi wenawa. Yesu ti suti karanna. Api ange eliya oba mage vedika. Vindima matakada? Vindima pidimak wenawa. Pidimen medima athi wenawa. Abi mahat pola sanadya dira suti karamu. Tade swamini. Mahimaya veva prashansa veva swamini. Hallelujah. 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 Eliyoba mage. Me giya gayana karadi patiyo me giya yaknyawak karaganna mag mage jeevithaye karagathu deya. Hari malasanai. Unase ape aloke උන්වහන්සේ ආලෝකය කියද්දී එතන අපිට හැමදේම පේන්න පටන් අරගෙන අපිට තිත්ත වෙච්ච තැන පේන්න පටන් අරගෙන අපිට එපා වෙච්ච තැන තේරුම් ගන්න පටන් අරගෙන ඒ තුන්වහන්සේ අපේ ආලෝකය අපේ අඳුරේ හිටපු තැන එළි වෙලා අපි කරන ක්‍රියාව මොකද්ද කියන එක උන්වහන්සේට වැදගත් නැහැ උන්වහන්සේට ඕනේ අපිව ඔයාව මාව මේක අපි යාඥා කරගමු Magi pili sarane kaat biye sitindama samindune magi ji vinne balako juva Kandumudu na pinnala Jesu kiyena puthe yan ara kandumudu na naginda wada pinnana mara lassanai me lamaya kiyena
ගත්තු ගවෙමින්ට කියනවා යක් ජේසුයා මටත් ඕන නැතනි බලන්න මගදී අන්න පටන් ගත්තාමයි තේරෙන්නේ ළමයට බෑ ජේසු මට බෑ මේක නගින්න දුරයි රැවෙගෙන එනවා මට බයයි නෑ පුතේ මම ඉන්නවනේ යක් ඩොසී කටු මඳුර වගේ පේනවා ජේසු බෑ මෙයා එන්නේ ලේ නෑ පුතේ මම ඉන්නවනේ යක් ඒක පව කරනවා යති වඩේ පිටේ කටු මඳුරු මඩ ගොහුරු නෑ පුතේ මම ඉන්නවා යක් තවත් යනවා රැවෙනවා ජේසු දැන් නම් බෑ මට මාන්සි නෑ පුතේ මම ඉන්නවා යක් මේ ළමයට නිින්ද යනවා පහුවෙනිදා පාන්දර වෙදී ලාවට ආලෝක එනවා දරුවා දකින්නේ කඳු මුදුනට ගිහිල්ලා ෂා මරුනේ දැන් නිකන් ළමයා හිතනවා මම ආව කොහමද කියලා පස්සේ ටිකක් වෙලා ඔක්කොම විඳලා වටේ පිටේ පරිසරේ විඳලා අර කාටවත් කරගන්න බැරුව ගිය දෙයක් කඳු මුදුනට ගිහිල්ලා දැකලා පිටිපස්සෙන් හැරලා බලද්දී ජේසු තුවාල වෙලා සීරිලා මඩ ඔක්කොම ජේසුගේ ඇයියේ කඳු මුදුනට එන ගමනේ ජේසු ඉතුරුල් කරගෙන ඇවිල්ලා තියෙන්නේ මාවත් අරන් ආවේ ඒ අත්දැකීමම ඔබවත් අරන් යන්න යන්නේ ඒ අත්දැකීමට ඒ අත්දැකීම මෙච්චර ලස්සනයි එහෙනම් අපි යඥාවක් කරගමු මං ආසයි මේ අවසාන පදේ ඔබේ මුහුණ දකින්නට මට ඒ දවස දෙන්න සමදින් මගේ ජීවිතේ මගේ තෑග්ග ජීවිතේ කියන තිලිනය ස්වාමීන් වහන්සේගේ මහිමේ සදා වී යුතුයි එතනයි මට ඔබවහන්සේගේ සම්පූර්ණ වෙච්ච ජීවිතේ අයිති කරගන්න හම්බෙන්න චාන්ස් එක ස්වාමීන් මට ඒක දෙන්න ප්‍රාර්ථනා කරමු එක වරයක් ඔබෙන් සමින්දු එම පතා සුසුම් කෙලම් දෙමි පා සදුනේ අවසර වද දෙන්න මගේ ජීවිත දෙක රස වන මගේ ආදර පොතේ මහත්වල සන්නාධ්‍ය දෙල ස්වාමීන් වහන්සේ සුදු කරා සුදු ස්වාමීන් මහිමය වේව ප්‍රශංසා වේව ස්වාමීන් මේ සුන්දර ජීවිත වස සාක්ෂි දරන මේ ජීවිත දෙන බව සුදු ස්වාමීන් මහිමා දෙත රාජා දෙත දෙන බව දේවා දෙව දෙන බව සුදු ස්වාමීන් හලේ 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 තිරණයියා ප්‍රාතිහාරයක් ගැන කතා කරා අපේ ප්‍රාතිහාරයට අපේට පුළුවන් දායකත්වය අද දෙන්නට යනවා ඔබගේ දකුණු අත තිරණයි අතර දික් කරන්න ශ්‍රාත්ම බලය තුළ ඒ සුවය ඒ ආලේපය නිදහස ඒ ප්‍රාතිහාරය ඔබේ ජීවිතේ වෙන්නට කියලා අපි යාඥා කරමු සරම රාගම දේවී ස්වාමීන් වහන්සේ ඔබගේ බලයයි ඔබගේ ආශිර්වාදයයි ඔබගේ සන්නද්ධකමයි බලේ පූර්ණතාවයයි ස්වාමීන් වහන්සේ ක්‍රියා කරන්න ස්වර්ගයේ විවර කරන්න බඳ වචන දෙමුවත් කඩුවක්සේ ආලේප කරමින් සන්නත කරමින් නිදාස් කරමින් මොහොත ගැන වාසනාවක් කොබාරයි සිදු කරන ස්වාමී touch him lord heal him lord the night is so karan swami jarafa 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 sadai sadai jarafa 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 touch him lord sir ආලේප කරන මනිය මය ඔපෂන් සාද ස්වාමී hallelujah 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 hallelujah
මෙදත් වැඳගමු. දේවා මට ඔගේ ජීවිතය බාර කරමු. නම මරියනි ප්‍රසාද පූර්ණවන්තයනි ස්වාමින් වහන්සේ ඔබ කෙරෙහි ශ්‍රී රත්න ආශිර්වාදරදී වහන්සේ ඔබගේ ශ්‍රී කුසෙහි පළවන් ජේසුස් ආශිර්වාදරත්නා සාන්ත මරණ වේ මෑණිනි පාපය ප්‍රදේශා දරත වේ මරණ වේල දාඥා කරනවා ආමෙන්.